උතුර උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව දකුණ සහ වයඹ පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ රටේ අනිත් ප්‍රශ්න වගේ පොඩි මිදියට තමයි මේ රටේ බලපාලා තියෙන්නේ ඇත්තට. රස්නේනම් හොඳටම වැඩි. ෆෑන් එකක් දාගත්තා ෆෑන් එකෙන් එන්නේ රස්නේ. හරිම අමාරුයි හීට් එක වැඩි. මෙහිදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, අධික ලෙස වෙහෙසකාරී කටයුතු සීමා කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, සුදු හෝ ලාපැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර මධ්‍යම කඳුකරයට පවතින අධික වියලි කාලගුණයත් සමග කාසල්රී සහ මවුස කැලේ ජලාශවල ජල මට්ටම අඩු වී ඇති බව වාර්තා වනවා. අද උදෑසන වන විට කාසල්රී ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 44කින් පහළ බැස ඇති අතර මවුස කැලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 49කින් පහළ බැස ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් මවුස කැලේ ජලාශය ඉදිකිරීමේදී ජලයට යට වූ පැරණි මස්කිලිය නගරයේ පන්සල, හින්දු කෝවිල ඇතුළු නටබුන් රැසක් යළි මතු වී තිබුණේ මේ ආකාරයෙනුයි. මේ අතර අධික උෂ්ණත්වයේ හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබෙනවා. ආසියාතික කලාපයට පවතින අධික උෂ්ණාධික කාලගුණයෙන් වැඩි වශයෙන් බලපෑම් එල්ල වී ඇත්තේ නැගෙනහිර ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයටයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.